හිසකෙස් වැවෙන්නේ නැති එක වගේම නිකම්ම ගැලවිලා යන ප්‍රශ්නය ඔයාටත් තියෙනවා ඇති. අන්න ඒ ප්‍රශ්න දෙකටම එකම එක විසඳුමක් අද වීණකින් මම ඔයාලට අරගෙන ආවා. හිසකෙස් වැවෙන්නේ නැති අයටත් ගැලවිලා යන අයට වගේම මේ ගැටලු දෙකම තියෙන අයටත් මේ සත්කාරය කරගන්න පුළුවන්. එහෙම කළාම ඔයාගේ හිසකෙස් ගැලවිලා යන එක නතර වෙලා හිතාගන්න බැරි තරම් ඉක්මනට කොණ්ඩේ වවාගන්න පුළුවන්කම ලැබේවි. එහෙනම් මේ හිසකෙස් වර්ධනය කරන මිශ්‍රණය හදලා පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඒ ගැන දැනගන්න කලින් තවමත් ඔයා මගේ සෙහන්සා බියුටි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මේ රතුපාට subscribe button එක ඔබලා මාව subscribe කරන්න. ඒ වගේම මේ bell එක එබුවොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිසිදු සුදු පොල් තෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල්, ලුණු යුෂ, විටමින් E. මේ සත්කාරය කරගන්න ඔයාට පිරිසිදු සුදු පොල් තෙල්, ඔලිව් තෙල් සහ එඬරු තෙල් අවශ්‍ය නම් දැන් මම මේ අංකිර කතා කරලා ඔයාගේ ගෙදරටම ගෙන්ව ගන්න. ඔන්ලයින් ඕඩර් කරන්න නම් menna.lk වෙබ් අඩවියට පිවිසෙන්න. භාජනයකට පිරිසිදු සුදු පොල් තෙල් වලින් තෙහෙල් දෙකක් දමා ගන්න. ඊට පස්සේ ඔලිව් තෙල් වලිනුත් තෙහෙල් දෙකක් එකතු කර ගන්නවා. දැන් එඬරු තෙල් තෙහෙල් දෙකකුත් දමා ගන්නවා. ඊළඟට විටමින් E කරාල් දෙකක තෙල් එකතු කර ගන්නවා. අවසානයේ ලුණු යුෂ තෙහෙල් දෙකක් එකතු කර ගන්නවා. දැන් මේ ද්‍රව්‍ය හොඳට කලවම් කරලා මිශ්‍රණය සාදා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කොණ්ඩේ ගැලවෙන එක නතර කරලා ඉක්මනට වර්ධනය කරන ආලේපණය. ඔයා නාන්න පැයකට විතර කලින් මේ මිශ්‍රණය හිස් කබලේ සිට හිසකෙස් අගට වන තෙක් ආලේප කරලා මිනිත්තු 30ක් විතර හිස් කබල හොඳට සම්බාහනය කරන්න. ඊට පස්සේ ෂවර් කැප් එකකින් එහෙමත් නැත්නම් පොලිතින් කවරයකින් හරි ඔයාගේ හිස් කබල ආවරණය කරගෙන පැයක් පමණ තියෙනට හැරලා ඔබ භාවිතා කරන ෂැම්පු වලින් සොදලිවත් කරන්න. එහෙනම් ඔයත් මේ ආලේපනය අදම හදලා හිසකෙස්වල ගාලා බලන්න. මේවා ගෑවට පස්සේ ගැලවෙන එක නතර වෙලා වර්ධනය වුණු හැටි මගේ සෙහන්සා බියුටි Facebook page එකට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තාමත් මගේ සෙහන්සා බියුටි Facebook page එක ලයික් කරලා නැත්නම් දැන්ම ලයික් කරන්න. මේ සත්කාරය කරගන්න විදිය ඔයාගේ හලුවන්ටත් දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. තවත් මේ වගේ ලස්සනම රහසක් අරගෙන එනකල් ඔයාට සුබම සුබ දවසක් නෝ.